ඔබ කාගේ බිල් එකට දහ උනේ කවුද කියලා දන්නව හැබැයි කියන්න බෑ අමතුරුත් මෙතන ඉන්නවද හිතාමතා කුමන්ත්‍රණ ක්‍රියාත්මක මොකද එයාගේ අරමුණ කොමිස් මුදල් ලැබීම කරලා ඇප්‍රූව් කරලා දෙන්න ඔබෙන් කොමිස් ඉල්ලුවා ඉස්සර දැක්වෙන්න පුළුවන් අපි වගේ ලංකාවේ ඖෂධ නිෂ්පාදක ලංකාවේ ඖෂධ සම්බන්ධව තියෙන මාෆියාවක් ලොකු මාෆියාවක් ක්‍රියාත්මක ඔබ ඒ මාෆියාවේ බිල්ලක් දැන්ටමත් ගොදුරක් වඩ පත්තල ඉවරයි එයි නිහඬතාවයේ බිඳින්න කල්පනා කළේ මාව බය කරලා ඒව නවත්තන්න හරි හෘද රෝගින්ගේ ඉහළ යමක් තුර කියලා වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්තයා කියනවා අවුරුද්දක් වගේ අතට මේක ඇවිල්ලා තියෙන්නේ හතිය නැති රෝගීන්ට හතිය අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ හොන් දෙකක් කොම නැති රෝගීන් අලුතෙන් කොන් දෙකක් මැලදෙන අපපු එකක් කොම කවදාවත් නැති රෝගීන් අලුතෙන් පපු එකක් මැලදෙන මේක ලංකාව විතරක් නෙමෙයි මොකද්ද ඔබ කරපු අලුත්ම කටයුත්ත අපි ඉස්සෙල්ලා එකක් ජයගත්තනේ අලුත් එකක් නිර්මාණය කරා තියෙනවා කවුද මේක රිසර්ච් එක කළේ දේශීය වෛද්‍යවරුන් බටේර වෛද්‍යවරුන් සහ රසායන විද්‍යාවන් මේකට අවශ්‍යතාවයක් තියෙනවද යුරෝවෙට්‍රාස් කියන එකේ අපි ඉස්සෙල්ලා වගේ ආහාර යටතේ අරගෙන තියෙනවා රෝගියෙක් රෝගී වුණොත් ලංකාවේ මේක තමයි ඉල්ලන්නේ ඩොලර් නැහැයි කියලා බෙහෙත් නැහැයි කියලා මිනිසුන්ට මැරෙන්න දෙන්න බෑ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙන්ද ඔබ ගෙන්න ගන්නේ රසායන ද්‍රව්‍ය දාන්න නැහැනේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවා ආහාර අතිරේකය ෆුඩ් සප්ලිමන්ට් ඔව් ඔතන තමයි යන්නේ හැමෝම රින්ග ගන්න ඇත්ත ප්‍රොඩක්ට් එකක් විදියට තාමත් අපි රැකිලා ඉන්නවා ඒ මොකෝ රැකිලා ඉන්නේ ඇත්තට සුවපත් වෙන්න නිසා හැබැයි ඔබ ත්‍රෙඩ් එකක් නම් ඔබට අනුමැති දෙන්නේ නැහැ ජනතාවට කියන්නේ මේකෙන් ඔහුගේ ජීවිත බේර ගන්න කවුරු හරි චෝදනා කළොත් මේකත් බොරුවක් බොරුකාරේ ඔයි බොරු කියපු අය පොරෙන් ඇවිල්ලා ඉල්ලනවා ලෙඩ වුණාම රටවලට යන්නේ මේක ඕස්ට්‍රේලියාව ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී ඉතාලිය ජපානය ඒවායින් අවශ්‍ය කරන සහතික ලැබිලා තියෙන ජපානයේ අපි ආහාර සම්බන්ධ තත් සහතිකයක් ප්‍රංශයේ හරහා පරීක්ෂණ වගේක් කරනවා ලෝකේ තියෙන හොඳම නිෂ්පාදනය අපි හදමු ඒ තත්ත්වයට අපි උසස් විදිහට හදමු එක අදම ඩවුන්ලෝඩ් කරගන්න අපිට අපේම යෝගෝ දාල්ල කරාපිටිය විශ්මිත කොවිඩ් කරලේ නිර්මාතෘ උදාර සම්පත් ගුණවර්ධන මහතා සමග කතා කරන්න කල්පනා කරේ ඔබ මට ඊයේ කිව්වා මම ලොකු බිල්ලකට හසු වුණා කියලා මා එක්තරා කණ්ඩායමකට හසු වුණා කියලා ඒකයි මා කිව්වේ එහෙමනම් කියන්න ඔබ දන්න තොරතුරු තාමත් ඔය වැඩසටහනකට ලක් වෙලා දින්නේ තාමත් ලක් වෙලා ඉන්නේ ඒතකොට පරීක්ෂණ කරනවද පරීක්ෂණයක් කරනවා ඔබ සහභාගී වුණා පරීක්ෂණකට දු වලට පරීක්ෂණයකට සහභාගී වුණා හරි මොකද්ද ඔබ කිව්ව කතාව ඔබ අද සූදානම් බව කිව්වා මම මේ ඇත්ත කතාව මුලින් ඉඳලා මැද අග දක්වා කියන්නම් කියලා කිව්වා ඔබ කාගේ බිල්ලකට දහ වුණේ ඇත්තටම බිල්ලක් කිව්වහම ඒක ඒ කියන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් ඒකට ඒකේ පළවෙනි පියවර තමයි මම අර මිනිසුන් වෙනුවෙන් තමයි එදා කෑ ගැහුවේ මිනිසුන් විශාල සංඛ්‍යාවක ජීවිත බේරගන්න පුළුවන් වුණා ඒ කියන්නේ සංවිධානාත්මක කණ්ඩායමකට ඔබේ ජීවිතය උමනයි උමනයි එතකොට ඒ කෑ ගැහපු වෙලාවේදී ඒකේ ප්‍රතිඵල මිනිසුන් විශාල ප්‍රමාණයක ජීවිත බේරුණා හැබැයි ඒක කරලේ වරලා දවස් ගන්නාවක් යනකොට මාව දැම කොවිඩ් වාට්ටුවට දැමීමේ අරමුණ උනේ හුන්ගේ කොවිඩ් මට හැදෙන්න කියලා තමයි හිතුනේ හැබැයි හැදුන්නේ නැහැ නමුත් ඒ වාට්ටුවේ මං හොඳට වැඩ කරා ඒ මාසයක් අවසන් වෙනකොට මාව එතනින් වැඩ කරලා හොඳට එළියට ආවා මම ඊට පසුවත් ඔහුන් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණා මොකද ඔවුන්ට හිසරදයක් මාව. එතකොට කවුද ඔවුන්? කවුද ඔවුන් කියන්නේ? කවුද ඔය සංවිධානාත්මක කණ්ඩායම? මම එතනදී මෙහෙම ඔබට කියනවා දැන් ඔබේ නිවසටත් මම හිතන ප්‍රහාරයක් එල්ල කරානේ ඔබ සමහර විට දන්නව ඇති කවුද කියලා දන්නව ඇති සමහර විට හැබැයි කියන්න බෑ ඒ නිසා ඔබටත් වෙන තත්ත්වයක් තියෙනවා ඔබ දන්නව මේ කණ්ඩායම කවුද කියලා කී දෙනෙක් මේ කණ්ඩායමව හඳුනාගෙන තියනවද කණ්ඩායම මම ප්‍රධාන වශයෙන් 3 දෙනෙක් හඳුනාගෙන තියෙනවා හරි දැන් මේ අය පාතාලේ වෙන්න බෑනේ මේ අය ප්‍රධාන ඔබේ වැඩ තහනම් කරන්න අදාළ සංවිධානාත්මක පිරිසක් වෙන්න එපැයි ඉහළ මට්ටමේ නිලධාරීන් වෙන්න පුළුවන් නේ අමතුරුත් මෙතන ඉන්නවද මට ඒකට උත්තරයක් දැනට දෙන්න බෑ දේශපාලනඥ ඔබත් එක තරහයි එහෙම හැමෝම තරහයි කියලා කියන්න බෑ නමුත් සංවිධානාත්මක වුණ නිතර මාව නිහඬ කරන්න මම අද ඍජුව ප්‍රකාශ කරන්න ආවේ නිහඬ බව බිඳලා දිගින් දිගටම මම ඍජුව මම කරපු දේ ගැනත් ඇත්ත ගැනත් දිගින් දිගටම හඬ නගනවා කියලා ඒ ප්‍රකාශ කරනවා එතකොට යම් කිසි විදියකින් මේ පරීක්ෂණයෙන් පස්සේ ඔබ වැඩ තහනම් කළොත් එහෙම දැන් ඔබ වැඩ ඔබ සම්පූර්ණ සේවයේ නිරපා හැරියොත් එහෙම මේ කණ්ඩායම ඔබ තවදුරටත් කියන්නේ නැහැ උන්ගේ නම් එතනදී මෙහෙමයි දැන් අපි දිගටම ඒ කියන්නේ දැන් ඔබගේ නිවසේට ඒ ප්‍රහාරය වුණත් ඔබ දන්නවෙන්න පුළුවන් කියන්න බෑ නමුත් අපි ඒ මොහොත අනු අපි එහෙම ක්‍රියාත්මක කරනවා දැන් ඉඳන් මම ඇත්තටම පහුගිය කාලේ නිහඬව හිටියේ ඒ නිහඬ බව විදිමින් සියලු කාරණා හෙලි කරමින් ඉස්සරහට යනවා ඒ කියන්නේ සියලු කාරණා හෙලි කරනවා කියන්නේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කරාපිටියේ දොස්තර මහත්තයාට
විරුද්ධව යම් කිසි කුමන්ත්‍රණයක් තියෙනවා කියන එකයි ඔබ කියන්නේ. ඔව් ඒක ඔබට මේක අඳුර ගන්න බැරි වුණා. බැලුවාම කාලයක් අපි බැලුවා මොකද්ද වෙන්නේ කියලා. බැලුවට පස්සේ පැහැදිලිවම තියෙනවා හිතාමතා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා කියන එක. මොකද්ද ඒගේ අරමුණ ඔබට විරුද්ධ පුද්ගලික ප්‍රශ්නයක්ද මොකද්ද? ඔව් ඔහුගේ අරමුණ ඔහුගේ සමහරට කොමිස් මුදල් ලැබීම සහ ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ආ දැන් තමයි මට මේ ඔබ තැනට ආවේ. කටින් පැන්න හෝ ඕමනාවෙන් කිව්වා හෝ කවුරුන් හෝ මේ කරල ඇප්‍රූව් කරලා දෙන්න ඔබෙන් කොමිස් ඉල්ලුවද? කරල සම්බන්ධවනේ මම මේ කියන්නේ සම්පූර්ණ මගේ මේ ක්‍රියාවලිය සම්බන්ධව. හරි සමස්ත ක්‍රියාවලිය සම්බන්ධව කොයි හරි තැනකදී ඔබෙන් කොමිස් ඉල්ලලා තියෙනව? නෑ මගෙන් ඉල්ලීමක් නෙමෙයි මම මේ කියන්නේ සමස්ත ඒ කියන්නේ මේ ක්‍රියාවට අදාළ නෙමෙයි වෙනත් ක්‍රියාවලින් වල සිදුවන ක්‍රියාවෙන් එක්ක මාව සමහරට ඉස්සර දැක්වෙන්න පුළුවන් අපි වගේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන. ඒ කියන්නේ ඔබ ඖෂධ නිෂ්පාදනය කරාට පස්සේ පිට රටවල වලින් කරල් ගේන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඇයි ලංකාවේ ගන්න නැත්තේ කියලා? ගන්න නැත්තේ. එතකොට ඒ කොමිස් එක පිට රටින් අහිමි වෙන නිසා ඔබ හිත කරන්නේ. ඒකද කතාව? ඔව් එහෙම එහෙම ඒ කියන්නේ ඒ සහ එතනින් ඇදුණු තව කතා ගොඩක් එකතු වෙලා තමයි මේක යන්නේ. හරි. ඔබ දන්නවා මේ තීන්දුව තීරණ ගැනුණු ආකාරය උනත්. ආකාරය. එතකොට ඒ කියන්නේ ඔබ පැහැදිලිව කියන ලංකාවේ ඖෂධ සම්බන්ධව තියෙන මාෆියාවක් කියන එක. ඖෂධ මාෆියාවක් මෙතනදී අර දේශීය ඖෂධවල මම කියනවා ඇත්තටම හොඳ තත්ත්වයක් තියෙනවා. බටේ ඖෂධ සම්බන්ධව ලොකු මාෆියාවක් ක්‍රියාත්මක. ඒ කියන්නේ ඔබ ඒ මාෆියාවේ බිල්ලක් ගොදුරක් බවට පත් වුණා. ඇත්තටම දැන්ටමත් ගොදුරක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි මම මෙතනදී කියනවා මම ආරම්භ කරපු මේ ගමන මම නවත්තන්නේ ලංකා මෙන්නට ඖෂධ අර්බුදයක් තියෙනවා ඒක නිසා අපි ඒකට විසඳුම් සොයමින් යනවා ඒ විසඳුම් දැන් නිර්මාණය කරලා තියෙන නිසා අපි මේක නවත්තන්නේ නැහැ දිගටම කරගෙන යන මොන බාධක ආවත් මම අර නිහඬව හිටපු කාලය අවසන් කියන තමයි මම මේ අද කතා කරන්නේ. හයි ඇයි නිහඬතාවයේ බිඳින්න කල්පනා කළේ? නිහඬතාවයේ මෙහෙමයි අපි තර්ජනයක් නම් ත්‍රෙඩ් එකක් නම් පෞද්ගලික ආරක්ෂකව සමග නම් යන්නේ මට පේනවා මම දකිනවා මේවා කට නිහඬව ඉන්න එකනේ වඩා හොඳ. නෑ නිහඬව අපි දවසක් හරි ජීවත් වෙනකොට අපි නිතරම කියන වගේ හිවලෙක් වගේ ජීවත් වෙනවට වඩා හොඳයි අපි සිංහෙක් වගේ දවසක් හරි ජීවත් වෙන. අවුරු 100ක් හිවලෙක් වගේ ජීවත් වෙනවට මම නිතර කියන කතාව නිසා අපි ඒ එතන ඒ මතයේ ඉඳගෙන නියම නායකයෙක් විදිහට නියම අපි දෙයක් කරන කෙනෙක් විදිහට අපි ඇත්ත කිව්වේ. ඇත්ත කියන්න බය වෙන්න ඕනේ. ඇත්ත කියන්න කියන්න මේක එලියට එනවා. බොරුව යට යනවා. ඒක නිසා අපි ඇත්ත කිව්වේ. ඒක ඔප්පු වෙලා අවසන්. ඒක නිසා මම මේ මොහොතේ සිට ඉදිරියට දිගට ඔබ ඉතාම ආందోళනාත්මක බරපතල කතාවක් හෙළි කරේ. ඒ කියන්නේ ඔබේ නිෂ්පාදනය නැවැත්තුවේ පිට රටින් ගෙනුන නිෂ්පාදන මේ ගින්වා ගැනීමේදී ගින්වා ගන්න බැරි වෙයි. ඉමුනොත් ඒ කොමිස් මුදල අහිමි වෙයි කියන විශ්වාසය නිසා කියන එක. මගේ නිෂ්පාදනය නැවැත්තුවේ නෑ තාම. නිෂ්පාදනය හෝ ඒ බ්ලොක් කළේ මට මොනවා හරි ඒ කියන්නේ මාව බය කරලා ඒව නවත්තන්න හරි ක්‍රියාත්මක වුණා නම් උනේ ඒ වගේ සිදුවීමක් තමයි. ඒ කියන්නේ ඔබ මේ ආරක්ෂකයොත් එක්ක යන්නේ කොහොමද හරි දවසක මේ දැන්ට තියෙන සැලසුම හරි ඔබව ඝාතනය කරලා හරි නැති කරයි මේ ප්‍රඩාක්ට්නේ නැති කරයි කියලා බයක් තියනවද? මෙමයි ඝාතනය වීමට බයක් නැහැ. නමුත් අපි ආරම්භ කර කියලා නෑ එවැනි අවදානමක් මං අවදානමක් තියෙනවා. ඔබටත් මේ හොඳම කෙනෙක් මේක දැන් ඔබට ප්‍රහාරය ගහන ගමන් නිතර කියන ඔබ ඒක හිතුවේ නෑ. නමුත් ඒ අවදානමක් තියෙනවා. ඒක නිසා අපි ඒක ඉස්සරහට අපි ක්‍රියාත්මක කරනවා අපේ ආරක්ෂාව තියාගන්න. හරි දැන් එහෙමනම් ඔබට පුළුවන් දැන් රෝහල්ව ලංකාවේ ඖෂධ බඳ බරපතල හිඟියක් පවතින වෙලාවක් ලෝකේ රටවල් අපිට උදව් කරනවා පිනට දෙනවා බෙහෙත් මේ ලංකාවේ නෙවෙයි ඉන්දියාව දෙනවා බංග්ලාදේශය දෙනවා. ඉතින් ඔබට පුළුවන් යම් කිසි දෙයක් උදව් කරන්න මේ වෙලාවේ. ඔව් මේ මොහොතෙත් අපි ක්‍රියාත්මක වෙනවා. හෘද රෝගීන්ගේ ඉහළ යාමක් තුන කියලා වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්තයා කියනවා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක අනිවාර්යෙන් අපි මේක ගැන ඇත්තටම දැන් පහුගිය මාස 7-8 කාලය තුල අපි නිකන් හිටියේ නෑ. මොකද මම ඔබට මතක් කර දෙන්න ඕන ඔය කොවිඩ් සිද්ධියේදීත් අපි ක්‍රියාත්මක කළ විශාල ජීවිත ප්‍රමාණයක් බේරගත්තා. ඒක දැන් දිගට කියන්න අවශ්‍ය නෑ. ඊට පස්සේ අපි ගම්මාන වලට යන විට මම ප්‍රස්තාර සමග තියනවා අපි රෝගීන් 3000ක ප්‍රමාණයක් සොයාගත්ත දිස්ත්‍රික්ක 16කින්. මම මේ ප්‍රස්තාර වලට පෙන්වන්න පුළුවන් මෙහෙම. ප්‍රස්තාර පෙන්වන්න පුළුවන්. එතකොට මේ ප්‍රස්තාරවල තියෙන මං කිව්වොත් මේ කරුණු මොනවද කියලා අපි දිස්ත්‍රික්ක 16ක බැලුවා මේ ප්‍රස්තාරවල තියෙන කරුණු ගත්තාම දිස්ත්‍රික්ක 16ක් ආවරණය කරා. ඒ දිස්ත්‍රික්ක 16ක් කරුණු ගත්තාම අපි වයස් සීමා ගත්තා අවුරුදු 12-14 ළමයි ඉඳන් අවුරුදු 80 දක්වා ඒ වයස් සීමාව අහුවලා තියෙනවා මේ අලුත් රෝග ලක්ෂණ. මේක තමයි අපේ ප්‍රස්තාර. එතකොට මේ රෝගීන් 1400ක් අපි එතනින් විශ්ලේෂණය කර දත්තත් එක්ක. ඒ විශ්ලේෂණය කරාට පස්සේ අපිට හඳුනා ගන්න ලැබුණා මේක තමයි භයානකම තත්ත්වය. අපි දැන් මේ වෙලාවේ අපි කතා කරන්න ඕන තත්ත්වය හඳුනා ගන්න ලැබුණා රෝග ලක්ෂණ 20කට වැඩි ප්‍රමාණයක් විශාල ප්‍රමාණවලින් දැන් රෝගීන් 1400ක් තෝරගත්තම හුන්ට අවුරුද්දක් වගේ අතරත් මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් හතිය ඒ කියන්නේ හතිය නැති ඇස්මා කියලා කියන්නේ හතිය නැති රෝගීන්ට රෝගීන් 180කට විතර හතිය අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා කොන්ද දෙකක්ම නැති රෝගීන් 500කට විතර අලුතෙන් කොන්ද දෙකක්ම ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ දැන් මේක අපි බලනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි පපුව එකක්ම කවදාවත් නැති රෝගීන් 250කට විතර අලුතෙන් පපුව එකක්ම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ
හති වැඩ කරන්න බෑ එහෙම රෝගීන් අපි හඳුනාගෙන 300 මේක දැන් විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා තියෙන්නේ ඊට අමතරව අපි අපි ගොඩක් ඔය ගෝඨාභරණ සිංහ මහත්මයා හෘද රෝගීන්ගේ ඉහළෑමක් කියනත් ඒකයි ඔව් ඔහු ප්‍රකාශ කරන්නේ අපි කියන එකම තමයි දැන් අපි මේක කියන්නේ හෘද රෝග වල 120කින් 30කින් වැඩනා කියලා දැන් පිළි අරගෙන තියෙනවා මේ කරුණු ඊට අමතරව මතකයේ අඩු වීම තියෙනවා 300ක විතර ප්‍රමාණයක ඊට පස්සේ ඇස්පෙනීම අඩු වීම තියෙනවා 250ක විතර දැන් මේ රෝගීන් 1400 මෙච්චර බරපතල ලෙස රෝග ලක්ෂණ වෙලා තිනු මේකෙන් භයානක තත්ත්ව දෙකක් තියෙනවා එකක් තමයි මේක තමයි දැනුවත් වෙන දැන් මේ මේ කාලය තුල අපි දැනුවත් වෙනවනේ මේක පිළිබඳ මේක අපි දැන් දත්ත විශ්ලේෂණය කරලා තියෙන්නේ ඒක තමයි හදවත් රෝගය කියන එක ඉතා භයානකයි මොකද ඒකෙන් පස්සේ හાર્ට් ඇටැක් කියන එක නැත්තම් ඇකියුට් කොරොනරි සින්ඩ්‍රෝම් මේ වගේ පැත්තට ගියාම මිනිසුන් මිය යන්න පුළුවන්. දැන් මේක වැඩි වෙලා තියෙනවා කියලා පිළි අරගෙන තියෙන සීටිස් අතින්. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙත් දැන් පිළි අරගෙන තියෙනවා. මම ඔබට උදාහරණ කියන්නම්. ඊශ්‍රායලයේ මේ පිළිබඳ පරීක්ෂණ කරනවා, කැනඩාවේ පරීක්ෂණ කරනවා, ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණ කරනවා, හොන්කොන් රාජ්‍යයේ පරීක්ෂණ කරනවා. එතන ඒ වාර්තාත් ගත්තම අපේ වාර්තාත් ගත්තම අපි දන්නේ නැහැ පහුගිය අවුරුත් තුල හදවත් රෝගින් වැඩි වෙලා මොලේ ලේ කැටි ගැසීම් වැඩි වෙලා දැන් කියන්නේ ඒ කියන්නේ දැන් මේ පවතින රටේ සමාජ ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සු ඒවා කල්පනා කරනවා නේ ආදායම වැඩි වෙලත් නැහනේ ඒතර ඒ තත්ත්වයන් එක තමයි මේ රෝගාබාධ වැඩිලා තියෙන්නේ නෑ අපිට ඒකටම ඒ අපිට දැන් මේ මේ තත්ත්වයට අමතරව දැන් කෙටි කාලෙකම වැඩි වෙන්නේ නැහනේ මේට ඉස්සෙල්ලත් ඔය ඔය කියන අනිත් ලක්ෂණ ටික තිබුණා නමුත් අපි හොයන්න ඕන පහුගිය අවුරුත් තුල මොකද්ද උනේ කියලා අන්න ඒක තුල මේ වගේ මේක සුළු ප්‍රමාණයෙන් නෙමෙයි මහා පරිමාණයෙන් රෝග ලක්ෂණ වැඩි වෙලා තියෙනවා දැන් අපි මේක දත්තවලින් අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක මේකට විශාල කැපකිරීමක් කරන්න උනා. දේශීය වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන්, බටහිර වෛද්‍යවරුන් සියලුම දෙනා එකතුලා තමයි මේ මේ දත්ත අපි ගත්තේ. එතකොට මේ දත්ත අපි අරගෙන අපි තවදුරටත් බලනකොට කාන්තාවන්ට මේ තියෙන රෝගේ තත්ත ගොඩක් වැඩි. මේ පිරිමි අයට වඩා. එතකොට අපි මේකට විසඳුමක් අපි නිර්මාණය කරන්න ඕන. එතකොට විසඳුමක් නැතුව අපි දත්තයක් හෙවට වැඩක් නැහැ නේ. අපි ඒකත් කරා. ඉතින් සතුටෙන් කියන්න තියෙන්නේ අපි අර මොන ප්‍රශ්නයවත් ලංකාවේ අපි එතනින් එහාට අපි අකණ්ඩව මේ දේ කරගෙන යනවා මොකද එක වෙලාවක දැන් ආහාර හිඟයක් එන්න පුළුවන් කියලා කියනවා ඔක දැන් අලුත් රිසර්ච් එකක්ද ඔය ඔව් 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 ඊපස්සේ මොකද කිව්වා ආහාර හිඟයක් එන්න පුළුවන් කියලා කියනවා දැන් බඩු මිල වැඩි වෙලා තියෙනවානේ ඒ වගේ දැන් අපි ගිහාම ෆාමසි වලට ගිහාම විශේෂ රෝහල් වල ගිහාම අපි දැන් හංගන්න දෙයක් නැහැ ඖෂධ අඩුපාඩුවක් තියෙනවා ඩොලර් නැති නිසා අඩුපාඩුවක් තියෙනවා දැන් ප්‍රධාන රෝහල කොළඹ මේ ළඟදී ලිස්ට් එකක් එළියට දාලා තුණා දරුවන්ගේ පොඩි දරුවන්ගේ ඒ වගේම මේ අපේ ඔපරේෂන් කරන ඒ අඩුයි කියලා. අපි දැන් මේක දැනුවත් වෙන ඕනේ ජනතාව. අපි දන්නේ නැතුව මේ දැන් ඩොලර් ප්‍රශ්න ආවා වගේ තෙල් ප්‍රශ්න ආවා වගේ කටටම ආවට පස්සේ දැන් තෙල් ප්‍රශ්න ආවම දවසක් දෙකක් අපිට තෙල් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඖෂධයක් නැති වුනහම බටේර ඖෂධයක් නැති වුනහම අපිට දවසක් එහෙම ජීවත් වෙන්න බෑ. සමහරට පොඩි වෙලාවක මේ යන්න දැන් බටේර ඖෂධ විතරක් නෙමෙයි ආයුර්වේද ඖෂධ වල ප්‍රශ්න තියෙනවා කියලා මම දැක්කා. මොකද ඉම්පෝට් කරන්න බැරි නිසා අනිවාර්යෙන් ඒක නිසා අපි ඒ ඒකට අපි දැන් අපේ කාර්යය තමයි වෛද්‍යවරු වශයෙන් දැන් එක එක කොටස් දැන් මාධ්‍යවේදීන් වශයෙන් ඔබ කාර්යයක් ඉටු කරනවා. එතකොට තවත් කොටසක් තවත් විදිහෙන් කාර්යයක් ඉටු කරනවා. වෛද්‍යවරු වශයෙන් අපේ කාර්යය තමයි රෝගීන් සුවපත් කිරීම සහ රෝගීන් බේරගන්න. දැන් මොකද්ද ඔබ කරපු අලුත්ම කටයුත්ත? අලුත්ම කටයුත්ත තමයි අපි දැන් මේ හදවත් රෝග වැඩිවීම සම්බන්ධව විද්‍යාත්මකව මේ කරුණු දැන් මාස ගණනාවක් ඉඳන් බලලා කිසියම් හේතුවක් නිසා තමයි උනේ. අපි හේතුව කතා කරලා වැඩක් නැහැ දැන්. එතකොට ඒකට අදාළව අපි අලුත් ක්‍රමවේදයක් අලුත් නිෂ්පාදන කරලා අපි ඉස්සෙල්ලා එකක් ජයගත්තන 140,000කට භාවිතා කරලා තිනු අලුත් එකක් නිර්මාණය කරා. ඒක හරහා දැනට ඔබ මොකද අපි ගිය සැරේ අත්දැකීම් එක්ක රෝගීන් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තිනවා ඔබ මවිත වේවි රෝගීන් 10,000කට වඩා මේක භාවිතා කරලා සුවපත් වෙලා තිනවා වීඩියෝ සාක්ෂි ඒ කියන්නේ ඔහුගේ සටහන් සාක්ෂි ඔක්කොම තියෙනවා මොකද එහෙම තමයි ලංකාවේ යන්න තියෙන්නේ කවුද මේක රිසර්ච් එක කළේ රිසර්ච් එක කරේ අපේ කණ්ඩායම හෙළ වෛද්‍යවරුන් දේශීය වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන් සහ රසායන විද්‍යාවේ කණ්ඩායම ඔබට මුලින් එළවෙනච්ච චෝදනාවක් තමයි කිසිම අවසරයක් නැහැ දැන් තැන් වල කැර කැර කිටි අවසර ගන්න. අගමැතිතුමාට එව අනම්මනම් කිව්වා. දැන් මේකට අවසරයක් තියෙනවද? නෑ මෙහෙමයි. ගිය සැරේ අපේ ලැබිච්ච අත්දැකීම් වල දොරට තට්ටු කරලා අපි හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. ලංකාවේ අර වචන කතා කර කර ඉඳලා වැඩක් නෑ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ කතාව නවත්තන ක්‍රියාත්මක වෙන්න කියන සංකල්පය හරහා අපි හැම ක්‍රියාත්මක වුණ නිසා තමයි අපිට විශාල රෝගීන් ප්‍රමාණයක් ගිය සැරේ අපිට බේරන්න පුළුවන් වුණේ. මේ ගමනත් අපි මේ දත්ත එකතු කරලා අපි ක්‍රියාත්මක වුණා. දැන් මේ දත්ත ප්‍රස්තාරවල තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් කියනවා හાર્ට් ඇටැක් වැඩි වෙලා කියලා කවුරුහරි විසඳුමක් කියන්නේ. එතකොට හේතුවක් අපි හොයාගෙන හේතුවට විසඳුමක් අවශ්‍යයි. දැන් මම කියන්නේ විසඳුම කියන එක නෙමෙයි. මම අහන්නේ දැන් දත්ත තියෙනවා. කෙනෙක්ට අරක ගන්න මේක ගන්න කියන වකීමක් ඇතුව බෑනේ. වකීමක් ඇතුව කියනවනම්
ඔබට ඒ ස්නාවන අවසර පත්‍ර සියල්ල තියෙන්න ඕනේ. දැන් මොකක්ද ඒකේ තත්වය? ඔව් ඒකත් ගේසරෙත් අපි ආහාරයක් විදිහට තමයි ඒක ආහාර අතරේකක් මේ වරක්. ආහාරයක් අද සමයි මේව කරේ. මේ ගමනත් අපි කරලා දැන් දාගන්න. අයි මේවට අයි අයි මේවට අනුමැතිය ගන්න නැත්තේ. අනුමැතියට ගන්න ලංකාවේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අපි ඒ කියන්නේ ඇවිල්ලා තියෙන්නේ ඒවලට සාමාන්‍ය මේ රටේ පවතින තත්ත්වය කාලයක් යනවා. සමහර අනුමැතියෙන් අපි අරගෙන තියෙනවා දැන්. එහෙමද ඔබ සල්ලි ඉල්ලනවද? නෑ එහෙම සල්ලි ඉල්ලීමක් වෙන්නේ නැහැ. සල් එතනදි කියන්නන සල්ලි ඉල්ලීමක් නිසා නෙමෙයි අපේ තියෙන ක්‍රමවේද නිසා. දැන් මම කියන්නේ මේ විදිහට ගියොත් අපේ දැන් ඩොලර් නැහැයි කියලා දුක් වෙවි අපිට ඉන්න බෑ. අපි කියන්නේ විශේෂයෙන්ම ආයතනයක් හදන්න ඕන අපි එක තැනකට ගන්න ඕන එක ආයතනයක් හදන්න ඕන කොහේ හරි ගමක නිෂ්පාදනයක් කරොත් ඒක විදේශ රටකට යවන ප්‍රමාණයකට යවන තත්ත්වයකට ගෙනියන්න පුළුවන් මට්ටමේ අපි හදන්න ඕන මේ එකන් ක්‍රමවේදය. හරි එතකොට මගේ ප්‍රශ්නේ දැන් මේක දැන් හරි ඔබ අනුමැතිය සඳහා දැන් ඉදිරිපත් කරලා තිනවා කියලා කියනවා. ඇත්තනේ කියන්නේ බොරු නෙමෙයිනේ. බොරු කියන්නේ. මොකද ඔබට ඔබට පළවෙනි රැස්තනේ පස්සේ සෑහෙන චෝදනාවල් වුණානේ ඔබ මේක අතේ අතේ අඹරනවා කිව්ව ඔබේ. දැන් මේකේ සහතිකය මොකද්ද? මේක එහෙම ගන්න බෑනේ. ආවට ගියාවට මොකද්ද සහතිකය දෙන්න පුළුවන්? මේක බියුරෝ වෙට්‍රාස් කියන එකේ අපි ඉස්සෙල්ලා වගේ ආහාර යටතේ අරගෙන තියෙනවා. මොකද්ද මේ නිෂ්පාදන නම් මොකද්ද? නමමම එදත් අපි නම කියන්නේ. හරි ඔබ තමයි එකට කරු කරන හරි කමන්නේ. අපි දැන් ඒක ඉස්සෙල්ලා එකත් මෙහෙම මම්මට මට කියන්න අවශ්‍ය උනේ ලංකාවේ මොකක් හරි කරාට පස්සේ එහෙම අත දීමට වඩා බාධා මැද්දෙන් තමයි යන්නේ. එතකොට මේ බාධා මැද්දෙන් පළවෙනි එකත් ගිය නිසා තමයි අද වෙනකොට රෝගියෙක් රෝගී වුණොත් ලංකාවේ මේක තමයි ඉල්ලන්නේ. විදේශ රටවත් ඉල්ලනවා. අපි දෙවෙනි එකත් ඒ හරහා ගිහිල්ලා අපි එහෙම සද්ද නැතුව හිටියානම් ගිය සැරේ අපිට එන ප්‍රශ්නත් එක්ක අපි සද්ද නැතුව හිටියානම් අද වෙනකොට එහෙම ප්‍රොඩක්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඔව් එතකොට දැන් මෙමය දැන් නම කිව්වේ නැත්නම් වෙන්නේ අපිට කතා කරනවා. එහෙම නැත්නම් නම හොයන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපිට මේකටම උත්තර දෙන්න විදියක් නැහැ නේ. අපි ඇත්ත කතා කරමුකෝ. අපි මේ ડોක්ටර්ගේ මාකටිං අංශය බාරව ඉන්නවා නෙමෙයිනේ. ඔබ කැමති නම් කියන්න. නම මට කියන්න බෑ. ඒක අපි ජනතාව වෙනුවෙන් මේක මාකට් එකේ ගන්න තියනවාද? නැහැ. ඒ ඒ ඒක මාකට් එකේ තියනවා. නම කියන්න අවශ්‍ය නැහැ. මම මේ කියන්නේ මොන ප්‍රශ්නාවක් අපි දැන් දෙවෙනි එකත් කරා තුන්වෙනි එකටත් අපි ඉස්සරහට යනවා. මේ මිනිසුන්ට කියන්න තියෙන්නේ ඩොලර් නැහැයි කියලා බෙහෙත් නැහැයි කියලා මිනිසුන්ට මැරෙන්න දෙන්න බෑ. එතකොට මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙන්ද ඔබ ගෙන්න ගන්නෙ? අමුද්‍රව්‍ය ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය තියෙනවනේ. ශාක කොටස් වලින් අපි හදන්නේ රසායන ද්‍රව්‍ය දාන්නේ නැහැනේ. එතකොට ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තියෙනවා. එතකොට ඒ ඒ හරහා විද්‍යාත්මක පදනමක්වත් තමයි අපේ ඉස්සලා සැරේ වගේ අයක දැනුම අනුව අපි හැදුවේ. මෙතන සතුටුදායක කරුණ තමයි අපි ගිය සැරෙත් බාධක මැද්දේ කරගෙන ගිහිල්ලා අද වෙනකොට විශේෂඥ වෛද්‍යවරු බටේර වෛද්‍යවරු රෝගී තත්ත්වයක් වුණාම අමාත්‍යවරු වෙන්න පුළුවන් ඉහළ නිලධාරීන් විදේශ රටවල මේක ඉල්ලලා බීලා සුවපත් වෙනවා. ඔබට මම මතක් කරන්න කැමතියි මේ වගේ ප්‍රොඩක්ට් 100කට වඩා ඒ දවස්වල ආවා. ආවට ඇත්ත ප්‍රොඩක්ට් එකක් විදියට තාමත් අපි රැකිලා ඉන්නවා. ඒ මොකෝ රැකිලා ඉන්නේ ඇත්ත මිනිසුන් බොරු කරන්න බෑ. ඇත්තට සුවපත් වෙන නිසා. ඉතින් මේ ගමනත් අපි ඒ කියන්නේ මේ ගමනත් අපි බොරු කරන කට්ටිය නෙමෙයි. ඒක නිසා බොරුව කරොත් මිනිස්සු රවටන්න බෑ. ඇත්ත කරොත් විතරයි මිනිසුන්ගෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒක නිසා අපි මෙවරත් ඒ මෙන්න මේ වගේ ආබාධවලට ඒ කියන්නේ විශාල ආබාධ ප්‍රමාණයක් තියෙනවා මේවල 10000කට වඩා දැන් සුවපත් කරලා තියෙනවා. අපි ඉස්සරහට ඖෂධ හිඟයක් එන නිසා අපි තවත් සූදානම් වෙනවා. මොකද ඉස්සරහට එන ඖෂධ හිඟයට අපි මොනවා හරි අපි දෙයක් කරන්න ඒ කියන්නේ දැන් ඖෂධ හිඟයත් එක්ක තැළෙන පෙළෙන මිනිස්සුන්ට මේ ඖෂධය ගත්තම මේ මියම් සුවයක් ලැබෙනවා කියන එකද කියන්නේ? අනිවාර්යෙන්. ඒ කියන්නේ ඖෂධ දැන් අපි මම බටේර වෛද්‍යරෙක් ලෙස බටේර ඖෂධ වලට ගරු කරනවා. ඒක එහෙම නැහැ කියන්නේ. ඒ වගේම මම හැදලා තියෙන්නේ ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් හැදලා තියෙන්නේ මේ පරිසරය නිසා ඒකටත් ගරු කරනවා. එතකොට බටේර ඖෂධයක් හෝ වේවා දේශීය ඖෂධයක් හෝ වේවා ආහාරතිරයකක් වේවා මිනිස්සු වේදනාව විඳිනවා නම් මෙන්න මේ අමාරු වලින් පෙළෙනවා නම් හાર્ට් ඇටැක් එනවා නම් එහෙම අමාරු වෙනවා නම් දැන් අපි උදාහරණයක් ගත්තොත් මම එකක් කියන්නම්. ඩුබායි ඉඳන් ආව කාන්තාව මම මේ වීඩියෝ එක දානවා. දැන් ඉස්සරහට දානවා පළ කරනවා මිනිස්සුන්ට දැනගන්න. ඒ කාන්තාව කිසියම් පස්සේ පැත්ත පන්නන තියලා තමයි ආවේ. කියන්නේ අතක් කිරිවැටලා ඇඳින්න බැරුව රෝදපුටුවේ ආවේ. ඒ වීඩියෝ එක මම දැන් ඉස්සරහට දානවා. මොකද මේක හංගගෙන ඉන්න බෑ. ඇය සුව නොවී ඩුබායි රාජ්‍යෙන් දැන් ඇවිල්ලා සුව වෙන්නේ නැතුව ඉඳලා පස්සේ මේ ඔය දෙවන ඒක ආහාර අතරේක පාවිච්චි කරා වටසේ දවස් දෙක තුනක් ඇතුළත සුවපත් වෙනවා. ඇය නැවත ඩුබායි රාජ්‍යයට යනවා. ඒ වගේ වීඩියෝ 400ක් අපි ගාව ඒ වගේ වීඩියෝ 400ක් අපි ගාව තියෙනවා. ඉතින් ඒ වගේ අපි දත්ත ඔක්කොම එකතු කරගෙන තමයි අපි මේක එළියට දාගෙන යන්නේ. නැත්තම් අපි බොරුවක් කරලා එහෙම එකක් නෙමෙයි යන්නේ. හරි ප්‍රශ්නේ තියෙන්නේ ඔය හැමෝම රින්ග ගන්න හදන තැන තමයි මේ ආහාර අතරේකය. ෆුඩ් සප්ලිමන්ට්. ඔතන තමයි යන්නේ හැමෝම රින්ග ගන්න. ඔබත් දැන් ඒකනේ කරලා තියෙන්නේ. අප්‍රූවල් එක
දාන්නේ අරගෙන විකදනවා නෑ ලංකාවේ ඔබ ඔබ ඒක තමයි මං කියේ හෙලි කරන්න අපිට අවශ්‍ය දෙයක් තියෙනවා කියලා ලංකාවේ එතකොට ලංකාවේ මොනවා හරි නිෂ්පාදනයක් හැදිලා ඉස්සරහට යනකොට තියෙන බාධා වත් අපි දැන් මම වෛද්‍ය විද්‍යාලේ ඉන්න කාලේ කොතල හිඹුට වලින් අපේ ආචාර්යවරයෙක් බෙහෙතක් හැදුවා හැබැයි ඔහුට ලංකාවේ ඉන්න බැරිනම් අද ඔහු ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ එතකොට ලංකාවේ මොනවා හරි කරාම අපි ක්‍රමවේදයක් හරහා නොගිහිල්ලා ඒක ජනතාව අතරපත් නොකරොත් ඒක ඒ වෙලාවෙම අයින් කරන්න බලපෑම් ඒ කියන්නේ ඔබ දැන් නිෂ්පාදනයක් හදනවා හදලා මේක අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා හැබැයි ඔබ ත්‍රෙඩ් එකක් නම් ඔබට අනුමැතිය දෙන්නේ නැහැ අනිවාර්යයෙන් ඒ කියන්නේ බටේර රටවල් වලින් ගෙන ඖෂධ ප්‍රමාණය නතර වෙනවා අනිවාර්යයෙන් කොමිෂන් ආයට කොමිෂන් නැහැ ඒ නිසා මේක ජාවාරමක් අනිවාර්යයෙන් ඇයි මේක ජනාධිපති අගමැතිතුමාට කියන්න උත්සාහ කළේ නැත්තේ එයායි දන්නේ නැද්ද මේක අපි උත්සාහ කරනවා ගොඩක් කලාවට ඒක දැන් අවසානයේ අපි ජනතාවට කියන්නේ මොකෝ මේක ඒ කියන්නේ අපි උත්සාහ කරලා ජනතාවට කියන්නේ මේකෙන් ඔහුගේ ජීවිත බේරගන්න. එහෙම නැතුව දැන් අපි දෙයක් සංගවාගෙන හිටිය කියලා වැඩක් නැහැ. යන ක්‍රමවේදය ඔහුගේ ජීවිත බේරන. දැන් අපි මේක විද්‍යාත්මක පැත්තට නැවත ආවොත් මේකේදී ඔය ප්‍රතිඔක්සිකාරක කියන ඇන්ටිඔක්සිඩන්ට් කියන ගුණයක් පාවිච්චි කරලා තියෙනවා ගොඩක් කාලවලට. ඒකේදී ඔය අපි ඉස්සලත් කියන ඇසරොන් කියන සංයෝගය තියෙනවා මේ ස්නායු නියුරෝ ඩිජෙනරේෂන් කියන එක අඩු කරන එකක් තියෙනවා. එතකොට ස්නායු ආබාධ ගොඩාක් වැඩිලා තියෙනවා පහුගිය කාලේ. ඒක අඩු කරලා තියෙනවා ඔය මදුරුතලා කියන සාකයේ තියෙන ඉජිනෝල් කියන සංයෝගය ඉස්සර පොළඟ කෑවත් ගන්න එකක්. ඒකවල ඒකටික සීම් කියන එකට විශාල බලපෑමක් තියෙනවා මේවා අර හරි මාත්‍රාවට අරගෙන හරි නියමිත ප්‍රමාණයකට හදලා ඒ විදිහට ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට එළියට දාන්න ඕනේ. එහෙම නැතුව නිකන් සංයුතියක් නැතුව දාලා හරියන්නේ නැහැ. එහෙම දාපුව ටික කලක් යනවා දැන් මෙතන මේක මිලදී ගන්න ඕන කැට මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන්. ඔව්. එහෙම ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. හරි මේ මේක පාවිච්චි කරපු අයගේ සහතික ඔබට ලැබී තිබෙනවා. සහතික ලැබී තිනවා. මේවා මේ ඔබ ලියාගත්ත ඒවා නෙමෙයිනේ. නෑ නෑ සහතික ලැබී තිබෙනවා. වීඩියෝ තියෙනවා. දැන් මේ වීඩියෝ අපි ඉදිරියේදී එළියට අපි දානවා. දැන්ටමත් අපි ආරම්භ කරලා තියෙනවා. මොකද කොහෙන් හරි මේක එලියට එනවා මොකද අපි මෙච්චර කලක් ඉවසගෙන හිටියට ඒකට අර අත දීමට වඩා අපිට මේක උඩට එන්න අවස්ථාවක් දෙන්නේ නැහැ ඔය ඒතර කවුරු හරි චෝදනා කළොත් මේ මේ කලින් සිද්ධිය වගේම මේකත් බොරුවක් බොරුකාරයෙක් සල්ලි වෙන කුමන්ත්‍රණයක් මේ කුමන්ත්‍රණයක් කියන සල්ලි වෙන ජාවාරම බිස්නස් එකක් කියලා මොකද ඔබ කියන්නේ දැන් ඔහුන්ට දෙන පිළිතුරු තමයි අපි ප්‍රතිඵල හරහා යන්නේ දැන් පළවෙනි නිෂ්පාදන 140,000ක් නිකන් බලෙන් දෙන්න බෑ මිනිසුන්ට ඒක ප්‍රී කොටසකුත් දීලා තියෙනවා භාවිතා කරලා තියෙනවා විදේශ රටවල් දැන් 30ක භාවිතා කරනවා දෙවන එකක් 10,000ක් දැන්ට භාවිතා කරලා තියෙනවා භාවිතා කරලා සුවපත් කරලා දෙනවා මම අර ඩුබායි කාන්තාවගේ සිද්ධියක ඒක එක සිද්ධියක් ඒ වගේ තව උදාහරණයක් මම කියන්න තව සිද්ධියක් මේ අනුරාධපුරයේ ඉන්න කාන්තාව මේකේ එක්තරා ක්‍රියාවලිය පස්සේ කකුල් දෙක ඉදිමිලා රුපියල් 30,000කට වඩා වැය කරලා තියෙනවා පරීක්ෂණ වලටම ඇය සුවපත් වෙලා නැහැ පස්සේ අපේ වෛද්‍යවරයා කරහා මේ ආහාරය පාවිච්චි කරලා ඇයි සුවපත් වෙලා තියෙනවා. එතකොට සමහරට පරීක්ෂණ වලට විශාල මුදල් වැය කරනවා හේතුව හොයාගන්න නැතුව. එතකොට හේතුව හොයාගන්න නැතුව අපි සමහරට අපි ප්‍රතිකාර කරන්න ගියාම හේතුවක් හොයාගන්න නැතුව මේ වගේ අපි පරීක්ෂණ කළ හේතුවක් හොයාගන්න නැතුව අපි ප්‍රතිකාර කරන්න ගියාම වෙන්නේ මිනිස්සුන්ගේ මුදල් අපතේ යනවා. එතකොට දැන් අපේ තියෙන ඩොලර් ටික තවදුරටත් පිටරට යන විදිහක් තියෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් නම් දේශීය වශයෙන් මේ විදිහට නිෂ්පාදනය කළා මම විතරක් නෙමෙයි මගේ එක විතරක් නෙමෙයි මම නිතරම හොඳයි කියන්නේ තව තියෙනවා නිෂ්පාදනය ඔබ කියන්නේ මේ නිෂ්පාදනය තව ප්‍රොමෝට් කළොත් ලංකාවට ඖෂධ සහ ඩොලර් වලට යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඊට අමතරව අපි නිතරම කියන වගේ අපේ වැඩපිළිවෙළක් තියෙනවා දැන්ටමත් අපි ඩොලර් ගේනවා ඩොලර් ප්‍රශ්නයට වැඩපිළිවෙළක් කරගෙන යනවා ඒක හරහා ලංකාවට ඩොලර් අපිට හැකි පමණින් මේ ඩොලර් ප්‍රශ්නේ කතා කරගෙන ලඩන්නේ නැහැ හැකි පමණින් ගේන්න පුළුවන් මම ඔබට කියනවා ගම් මට්ටමේ බිම් මට්ටමේ අපේ අරමුණ තමයි ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් ඇති කරලා ඒ රැකියා හරහා ඩොලර් ගේමු කියන සංකල්පය ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් ගැනීම නේ ඩොලර් ගේමු කියන සංකල්පය වෙනුවෙන් තමයි මම අර නිහඬව ඉන්නේ කතරියා දැන් ඉදිරියට එන්නේ ගමින් ගමට අපි ඩොලර් ගේන්න ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් ගන්න මේ ඩොලර් ගේන්න යනවා හැබැයි අපි නිකන් ඩොලර් ඉල්ලන්නේ නැහැ මගේ පොඩි කාලේ දැන් ජීවිතේ කවදාවත් කිසිම දෙයක් මිනිස්සුන්ගෙන් අමතක තැන නිකන් ඉල්ලලා නැහැ අපි මොකක් හරි දෙයක් අපේ විදේශ රටවලට දීලා තමයි අපි මුදල් ගන්න ඕනේ එතකොට ඒ දෙනකොට ලෝකේ තියෙන හොඳම ක්වලිටි එකට හොඳම විදිහට හදන්න පුළුවන් නම් අපිට ලෝකයට ගෙනියන්න පුළුවන්. දැන් කොහේ රටවලට යන්නේ මේක? දැනට යන ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඊට පස්සේ එක්සත් රාජධානිය, ඉතාලිය, ජපානය, ඒ වගේ රටවල් ගන්නවා. ඒතර ඒවායින් අවශ්‍ය කරන සහතික ලැබිලා තියෙන්නේ? සහතික ගොන්නාවක් ලැබෙනවා. ඊට අමතරව ඔබට කියන්න අවශ්‍යයි පළවෙනි ජපානයේ අපි ආහාර සම්බන්ධව තත් සහතිකයක් ඉල්ලලා ඒක ලැබුණා. ඊට පස්සේ ෆ්‍රාන්සේ හරහා පරීක්ෂණ වගේක් කරනවා. ඊට අමතරව ඉන්දියාවේ පරීක්ෂණ වගේක් කරනවා. ඒ වගේ රටවල් ගන්නවක මේ පිළිවෙල පරීක්ෂණ කරලා අපිට මගේ ඒ කියන්නේ අපි කණ්ඩායමට කියන්නේ
ලෝකෙ තියෙන හොඳම නිෂ්පාදනය අපි හදමු. ඒ தත්ත්වයට අපි උසස් විදිහට හදමු. දැන් පළවෙනි නිෂ්පාදනයේ තවත් වැඩි දියුණු කිරීමකට අපි ලක් කරා මේක හරහා. ලක් කරලා තමයි මේ වගේ රෝගාබාධ වලට අපි සුවය ගන්න සැලසුවේ. ඉදිරියේදී අපි ගිය සැරේ වගේම ඉදිරියේදී ඔක්කොම අපි එකතු කර ගන්නවද தත්ත? ඒ தත්ත ටික අපි එළියට දානවා. දැම්මට පස්සේ කියයි බොරු කියලා කියයි. හැබැයි ওই බොරු කියපු කියපු අය හොරෙන් ඇවිල්ලා මගෙන් ඒ කියන්නේ සහ අපේ කණ්ඩායම් වලින් ඉල්ලනවා ලෙඩ වුණාම අපි එළියේ බොරු කියලා කියනවා එළියේ මුහුණු පොතේ බොරු කියලා කියනවා නමුත් ලෙඩ වුණාම ඔවුන්ගේ වාර්තා තියෙනවා වොයිස් කට් තියෙනවා ඉල්ලනවා ඉතින් මම කියන්නේ ඔව් කියනවා අපිට අපි එළියේ කියනවා අපිට විරුද්ධ වෙන්න වෙනවා කියන්නේ නැහැ ඔව් අපිට තියෙන රැකියාවට බයට හැම වෙනවා කියලා ඉතින් මම ඇත්තටම අද පැහැදිලිවම කියන්න ඕන ඉදිරියේදී ලංකාව ඩොලර් ගැනීම සඳහා ගමින් ගමට ගිහිල්ලා අපි මේ තව නිෂ්පාදන කරලා රැකියාව අවස්ථා දහස් ගණක් ලංකාව ඇති කරලා ලංකාවේ මිනිස්සුන්ට කොන්ද කෙලින් තියානේ ඉන්න පුළුවන් වාතාවරණයක් හදන්න තමයි අපි උත්සාහ කරන්නේ. අපි දැන් ওই කරල පැණිය වචනේ පාවිච්චි කරන මිනිස්සුන් ලෑන් හරි ලියන් පොඩි විනෝදයක් විහිළුවක් හාස්‍ය උපහාසයක් දා තියෙනවා. තාම නැහැ උපහාසය. අපේ කරල කියන එකට උපහාසයකට ලක් වෙලාම නැහැ ඔබ ඇහුවොත් ඔබගෙන් මම පෞද්ගලිකව මෙහෙම අහනවා. ඔබ දන්න කී දෙනෙක් මේක භාවිතා කරලා තියෙනද කියලා ඔබේ හදවතට එකඟ වහන්න. ඒක නිසා ඒ ඇහුවට පස්සේ සහ ලංකාවේ ක්‍රීඩකයන් විශාල චරිත කී දෙනෙක් මේක භාවිතා කරලා තියෙනවද කියලා අහන්න. ඔහුන් කරල පිළිබඳ තියෙන්නේ ලොකු ගෞරවයක්. ඒක නිසා තමයි අපිට එහෙම නැත්තම් අපි කොහොමද තව ඒකට යන්නේ? අපි දැන් එහෙනම් කඩාවැටෙන්න ඕනේ. අපි යන්නේ විශ්වාසය නිසා. ඒ නිසා විශ්වාසය සහ ප්‍රතිපල නිසා තමයි අපි ඉස්සරහට යන්නේ. මම නැවතත් කියනවා අපි තව දුරටත් මේක ඒ කියන්නේ දැන් අර නිහඬ හිටිය ඇති හඬ නගමින් සියලු මාධ්‍ය ආයතන අර හඬ නගමින් මාධ්‍ය ආයතන වල මම ඉල්ලීමක් කරනවා මේක අපි ඉස්සරහට ගෙනියමු අපි මේ මේ ප්‍රශ්නෙන් අපේ ආදරණීයයන් එක එක්කෙනා මී යනවා දන්නේ නැතු ඒක නිසා ඉස්සරහට ගෙනියමු ඒ සඳහා උදව් කරන්න මගේ උපරිම කැපවීමෙන් අපි මේක ඉස්සරහට ගෙනලා අපේ ආදරණීය මී යන එක අපි නවත්තමු මොකද හදවත් රෝග මේ වෙනකොට කියන්න ඕන නැවතත් 120කින් 30කින් වැඩි වෙලා කියලා තියෙනවා මම තව උදාහරණයක් කියන්නම් කලා ශ්‍රේෂ්ඨයේ නියතු කලාවට ආදරය කරන කී දෙනෙක් පහුගේ අවුරුදු මිය ගියාද චමුත් මහත්මයා ඔබට තේරෙන්නේ වැඩි කියලා ඇයි ඔවුන් මිය ගියේ ඔවුන් මිය ගියේ කිසියම් හේතුවක් නිසා අපිට ඔවුන්ට ප්‍රතිකාර ගන්න තරම් ඔවුන් මිය යන එක වළක්වන්න තිබුණා අම්මා තාත්තා තමන්ගේ හදවතට ඥාතීන් ගමේ කී දෙනෙක් අලුතෙන් මිය ගියාද කියලා බලන හදවත් රෝග වලින් එතකොට ඒක අද ඔප්පු වෙලා තියෙනවා එතකොට ඒක වළක්වන්න අපිට පුළුවන් නම් අපි ඊටමත් ඉහළ තැනක ඉන්න පොත්ග්‍රේගේ මරණය කල්දමා ගන්නට පුළුවන් නම් ඒක ගැන විවාදයක් නැහැ. නමුත් ඒක ඉදිරිපත් කරන ප්‍රොඩක්ට් එක ගැන තමයි අපිට ප්‍රශ්න ගන්න උවමනාව තිබුණේ. අපි ගාල්ලේ ගාල්ල කරාපිටිය රෝහලේ මේ මුළු රටම අඳුරගත කරාපිටිය දොස්තර මහත්තයා කියලා වෛද්‍ය උදාහරණ සම්පත් ගුණවර්ධන මහතා සමගයි අපි සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි. ආයිබෝවන්.